සුබිබෙන් ඇහුණු මේ තේමාවත් එක්ක එකතු වෙලා තිබුතු සංගීත රිද්මයම ඇති ඔහු කවුද කියලා අපිට හඳුනාගන්න. ඒ වගේම ඒ තේමාවේ ඉහළින් සඳහන් වෙලා තිබ්බු තරු අරුන්ධති කියන ගීතයම ඇති ඔහු කවුද කියලා අපිට හඳුනාගන්න. සිංහල සංගීතය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉෂ්ට කරන ලද ඇත්තරම ශ්‍රී ලංකාවේ සංගීත ශ්‍රේෂ්ත්‍රීය සංගීත කර්මාන්තයක් බවට පරිවර්තනය කරන්න වෙහෙස මහන්සි වුණු මේ රටේ ජීවත් වන සියලු වාද්‍ය ශිල්පීන් පිළිබඳ නිරන්තරයෙන් සුවබලමින් ඔවුන් අර පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් පරම්පරාවක් බවට පත් කරන්න වෙහෙස වුණු වෙලාවකට සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට අපි හඳුනාගත්තු තවත් විටකදී ඉඳ හිට ලිව්ව ගීතයකදී ඔහුගේ රසභාවයන් පිළිබඳ අපි කතා කළ තවත් තැනකදී සැක්සෆෝන් වාද්‍ය ශිල්පියෙක් විදියට ෆෝචුන්ස් කණ්ඩායමේ සුදු ප්‍රපාතවත් ඒ චරිතය දිහා අපි පුංචිතිරයෙන් බලන් හිටපු අතීතය මේ සේරමත් එක්ක මතුවෙච්ච මහා මානුෂික ගුණාංගයන්ගෙන් සැදුම්ලත් සංගීත සංකලනය නැත්නම් මියුසික් ඇරේන්ජ්මන්ට් පිළිබඳ කතා කිරීමේදී කෘතහස්ත ඥානයක් තිබ්බ අද්විතීය චරිතය පිළිබඳ කතා කරන්න අපි සූදානම් වෙන්නේ. පෙරවදන් දිගවැඩිනම් සමා වෙන්න ඔහු පිළිබඳ සටහන උත්කෘෂ්ට කිරීමට මේ අපි සූදානම් වෙන්නේ. මිලිලා බිහි කරන පදවැලක් රිද්මයක් සමග ගීයක් ලෙස ජීවය ලබන්නේ සංගීතඥයෙකු අතින්. වීරසිංහ ආරච්චිගේ එඩ්වඩ් ස්ටැන්ලි පීරිස් 1941 ජූනි 13 වනදා සෙංකඩගල පුරවරයේදී උපත ලබන්නේ අති දක්ෂ එකෝඩියන් වාදකයෙකු වෝල්ටර් රිජිනෝල්ඩ් මහතාගේත් ජොසලින් සිල්වා මහත්මියගේත් පුතු ලෙසින්. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිප්සතර හැදෑරු හෙතෙම එවකට වඩා දක්ෂතා දැක්වූවේ චිත්‍ර ශිල්පියෙකු ලෙසින්. එහෙත් සිය පියාණන්ගේ ආභාෂයෙන් ලද සංගීතයද ඔහු සිය ජීවිතයෙන් ඈත් කළේ නැහැ. පාසලෙන් සමුගත් පසුව ස්ටැන්ලි පීරිස් සිය පළමු වෘත්තීය ස්ථානය ලෙස තෝරාගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. එහි විදුලි සංඥා හෝමාරු නිලධාරියෙකු ලෙස සේවය කරන අතරතුරද ඔහුගේ සිත රැඳුනේ අපූර්වට වර්ණ ගලපන චිත්‍රයක් රිද්මේට ස්වර ගැලපෙන සංගීතයක් ගැනයි. ඒ නිසාවෙන්ම නාවික හමුදාවට සමුදෙන ස්ටැන්ලි පීරිස් ගුරු විද්‍යාලය හරහා තමන් සිප්සතර හැදෑරු ශාන්ත අන්තෝනි විද්‍යාලයේම චිත්‍ර ගුරුවරයා ලෙස ගුරු වෘත්තියට එළඹෙනවා. එහි සේවය කරන අතරතුර අසල් වැසියෙකුගෙන් ලද කැඩුණු සැක්සෆෝනෙන් යලි සංගීතයට පාන ඇලුම්කම නතර වූයේ මෙරට සදාකාලික ගී පොකුරක සංගීත නිර්මාණ හිමිකම ඔහු නමින් ලියවා තබමින්. මිල්ටන් මල්ලවාරච්චි කැවූ අමා රන් හැඟුම් ගීයේ සිට ලෙඩ ඇඳෙහි සිට නිර්මාණය කළ ශෂිකා නිසංසලාගේ සෙත් කවියක් ගීතය දක්වා ඒ ගී නිර්මාණ ගඟුල ගලා ගියා. චිත්‍රපට පහක සංගීතයද නිර්මාණය කළ ස්ටැන්ලි පීරිස් පෝචුන් සංගීත කණ්ඩායම සමග තවත් සුවිශේෂී සංගීත චාරිකාවක නේරුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ගීත අනුවාදනය මුනි නන්දන සිරිපාද ගීතයේ සමගින් ඔවුන් නිර්මාණය කළා. 1941 ජූනි 13 වනදා උපත ලබා 1963 ජූලි 13 වනදා මාගරිටා පීරිස් මහත්මිය සමග විවාහ වූ හෙතෙම 2002 ඔක්තෝබර් 13 වනදා බෙලොවින් සමුගත්තද සන්සුන් මුදු සිනහවකින් වූ සරසා සැක්සෆෝනිය වයනා ස්ටැන්ලි පීරිස් අද මෙන් හෙටත් අපේ මතකය තුළ සදාකාලිකයකි. සදාකාලික මිනිසුන් මේ රටට දායාද වුණා නම් ඒ ඉතාමත්ම අල්ප වශයෙන්. ඒ අල්ප මිනිසුන්ගේ මහා ලක්ෂණයන් අපිට කතා කරන්න අවස්ථාවක් ලැබීම කියන්නේත් මං හිතනවා දාබර රසිකීන් බොහොම කාලයකට පස්සේ ඉතාම වටිනා ගීත සමුච්චයක් ඔහුගේ නමින් මේ නොමියන සීනේ වැඩසටහන ඇතුළේ විඳින වෙලාව. ඒ සඳහා දැන් අපි වෙලාව වෙන් කරගනිමු. කතාව අරුත් ගන්නවන්නට අද සමාජිකයන් කිහිප පොලක්ම සිටිනවා. අපේ කතානායක ස්ටැන්ලි පීරිස් කලාකරුවාගේ ප්‍රිය බිරිඳ මාගරිටා පීරිස් මැතිණිය ප්‍රථම වරට මේ වැඩසටහනට සහභාගී වෙනවා. පිතාම ආදරයෙන් පිළිගන්න නුවර ඉඳලා මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. ඒ වගේම ස්ටැන්ලි පීරිස් ආදරණීය පුත් සුරේෂ් පීරිස්
මේ වැඩසටහනේ තාත්තා ගැන කතා කරන්න එකතු වෙනවා. කන්ද උඩරට සෙන්කඩගල පුරවර ඉඳලා තමන්ගේ සංගීත ශිෂ්ටයේ ගමන ආපු කීප පොලක් සිරිනවා. ඒ කීප දෙනා අතරින් අද මේ වැඩසටහනට සහභාගී වෙන එක එක් තමයි කීර්ති පස්කෝල්. කීර්තිගේ අතීතය ස්ටැන්ලි පීරිස්ගේ හමුවීම ඒ ඔස්සේ ගොඩනැගිච්ච මහා ප්‍රවාහය මං හිතන්නේ මේ වැඩසටහන ඇතුලේ ඕනෑම තැනකදී ගලා බලන්න පුළුවන් ලස්සන දියැලක් වගේ. අපි ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ස්ටැන්ලි පීරිස් ආදරණීය දියණිය ශානිකා පීරිස් අද මේ වැඩසටහනට සහභාගී වෙනවා. ඒ වගේම ලංකාවේ විශිෂ්ට ගානේ ගීතා වාද්‍ය ශිල්පිය පිළිබඳ කතා කරන ඔනගේ මහින්ද බණ්ඩාර මහින්දව නිර්මාණය වුණේ මේ ස්ටැන්ලි පීරිස් ඇසුරෙන්. ඉතින් මේ ඇසුරේ වෙච්ච නිර්මාණ ශක්තිය පිළිබඳ කතා කරන්න මහින්ද අයියත් මෙතෙන්ට එනවා කියලා අපිට පොරොන්දු වෙලා තිබෙනවා. අපි මේ පිරිස එකතු කරගෙන ස්ටැන්ලි පීරිස් කියන කලාකරුවාගේ වටිනා කියන නිර්මාණ කිහිපයක් අගයන්නට අපි මේ සූදානම් වෙන්නේ. මේ කතාවේ ජේෂ්ඨත්වයෙන් අපි ආරම්භ කරනවා නම් අපේ ආචාර්ය දයරත්න රණතුංග සූරීන් පැමිණ සිටිනවා ස්ටැන්ලි පීරිස් වෙනුවෙන් මේ උපහාරය පුද කරන්න. මොකද මේ ගීතයේ නිර්මාණය සංගීත නිර්මාණය වෙන්නේ එතුමගේ සොර ඥානේ. අපි එතනින් පටන් ගමු. මනෝජ් පීරිස් කියන ස්ටැන්ලි පීරිස් ආදරණීය සහෘද ගෝලයා අද එදා වගේම මේ වැඩසටහනට සංගීතය සපයනවා. ඒ නිසා මේ හැමෝම එකතු වෙලා තමන්ගේ සංගීතයේ ගුරුවරයා වෙනුවෙන් පුදන තැනක් හැටියට මේ අවස්ථාව හඳුනා ගන්න පුළුවන්. Sinasura karuma katakala Omaha sinanena Omaha katakala Sanuma sinasura karuma katakala Omaha Sinasura karuma katakara
ස්තුති ආචාර්ය දාරත් මනතුංග සූරේනි ඔබතුමාගේ සහභාගීත්වයට මේ වැඩසටහනේ ආරම්භයේ ලොකු ආලෝකයක් එකතු කළේ ස්ටැන්ලි බීරිස් කලාකරුවා පිළිබඳ කතා කරනකොට මෙතන මේ කතාබහේ වැඩිමනත්ම අයිතිය තිබෙන තැනැත්තිය ඇය එක පැත්තකින් ස්ටැන්ලි බීරිස් ආදරණීය බිරිඳ තව පැත්තකින් අපි කතා කළොත් ස්ටැන්ලි අයියාගේ ඇවැස්ස නෑනා ඒ නිසා කුඩා කාලේ ඉඳලම ඔන්න තමන්ගේ සහෝදරයාගේ ගතිගුණ නැත්තම් පසු කාලීන තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ගතිගුණ හොඳටම දන්න තැනැත්තිය තමයි ඔබ. අපි මේ කතා කරන්නේ දැන හඳුනාගත්ත තොරතුරු අනුව. හැබැයි ස්ටැන්ලි අයියා සතුව තිබෙන මේ නිර්මාණ ශක්තිය සංගීතයට විතරක් සීමා නොවුණු මහා විශාල පරිසරයක තිබුණු තැනක් බව ඔබ හොඳින්ම දන්නවා. කෙටියෙන් අපිට ඔහුගේ දක්ෂතා පිළිබඳ සටහන් කළොත් හුඟක් වටිනවා. ඔහුට දක්ෂකම් කියන්නේ ඉතින් මම ඉත හැම අතින්ම දක්ෂකම් තිබ්බා. විශේෂයෙන්ම මිනිස් මිනිසුන් ඇසුරු කිරීම මිනිසුන්ට ආදරය කරුණාව දයාව කාටවත් කවදාවත් වැරද්දක් කියන්නේ නැහැ මං හිතන්නේ මං වැඩිම ෆෝචන්ස් ගෲප් එකෙන් තමයි දැනගත්තේ මොන වැරදි කරත් එයා ඒ වැරදි කතා කරන්නේ නැහැ ඒගොල්ලන්ට සමාව දීලා හැමදේම කරනවා එතකොට එයාගේ සංගීත ජීවිතය පටන් ගත්තේ ඇත්තටම කිසිම කෙනෙක් නොදන්න දෙයකින් එයා ඉස්සෙල්ලම පොඩි කාලේ සංගීත ඉස්සෙල්ලම පොඩි කාලේ හරි දක්ෂයි එයාගේ අයියා කෙනෙක් හිටියා නේවි එකේ මේ අත් එක වැඩ කරපු එයා තමයි එයාට ඉස්සෙල්ලා මවුත් ඕගන් එක කරන් දුන්නා ඒ මවුත් ඕගන් එකෙන් තමයි සංගීතය පටන් ගත්තේ ඇත්තටම මවුත් ඕගන් සංගීතය පටන් ගන්න හැමදාම ස්ටැන්ඩ්ලයි ගෙදර හැන්දර් සාජ්‍ය තියෙනවා ඒගොල්ලන් පවුල කට්ටි මේක තියලා එයාගේ මස්සිනා කෙනෙක් හිටියා ඒතුට නංගි කෙනෙක් හිටුන් හොඳට සින්දු කියන්න පුළුවන් ඒ මස්සිනා කොහොම හරි මාසෙට සැරයක් ගෙදර බදවුවා ක්ලාස්ටි ගන්නවා පැදුරු පාටියක් ඒකට මේ ඔක්කොම ලැකතුල යා සින්දු කියනවා මිලට නෑනවා එතකොට ඇත්තත් මල්ලි කෙනෙක් හිටියා තව යනංගි තමයි හොඳට දක්ෂ සින්දු කියන්නේ කැමති හැමදාම උගල හන්දාර එකතුල පාටි දානවා ගෙදර ඒ පවුලම කට්ටිය එකතු වෙලා ඉතින් එතකොට ඒ අයියා තමයි යාට ඉස්සලාම මේ මවුත් ඕගන් කරන් දුන්නේ මවුත් ඕගන් රන්දී මවුත් ඕගන් නම් සින්දු පිම්මින්නේ ඒකෙල්ල ඩොලෙක් ඩොල් කිය කකුලේ තනියා කරගෙන මවුත් ඕගන් පිම බියර ඩොල් කිය තනියා කරන් සින්දු කියනවා දෙකම එකපාරම කරනවා ඒතර ගමේ කට්ටිය ළඟ අහල පහල යාළුවෝ හිටියා නමුත් තාත්තා වැඩිය මේවට අවසර දුන්නේ නැහැ යාළුවොත් එක්ක හැන්දෑවට එකතු වෙලා සංගීතයකට පහවදා බෝඩ් එකක් ගහනවා මෙහි නිකරුණි හැසිරීම තහනම් කියලා. ඒ වගේ. ඉතින් ගොඩාක් යාළුවෝ හිටියා යාළුත් ගමෙත් එහෙමයි. ලෝකෙත් එහෙමයි. ලෝකෙම හැම රටකම ගිහිල්ලා තියෙනවා හැම රටේම යට යාළුවෝ හිටියා. හැමෝත් එක්කම හොඳ සුහදව ජීවත් වෙච්ච මිනිස්සු. පවුලටත් එහෙමයි නේද? හිටත් එහෙමයි. සංගීතයට ආදරය කරන්න ඔහු මහනුවරේ ඉඳලා හැමදාම කොළඹ ආවා. කොළඹ ඇවිල්ලා වැඩ ඉවරච්ච ගමන් තමගේ ගෙදර සමාජිකයන්ට ආදරය කරන්න ඔව් හැරුණු තැපෑලෙන් මහපොව් ගෙදර ගියා මේ ගමන සමහර විට පාන්දරින් පටන් අරගෙන නුවර ඉඳලා කොළඹට එන ගමනක් මහ රෑ වෙලා කොළඹින් පටන් අරන් පාන්දර වෙනකොට ගෙදර යන ගමන ඒ තරමට මේ ජීවිතය අවිවේකීව පැවතුණා හැබැයි ඒ අවිවේකී ජීවිතය තුළ ඔහු නිර්මාණය කරපු නිර්මාණ දායකත්වේ නම් කතා කරන්න මේ පැය දෙක නම් මදි කියලායි මටත් හිතෙන්නේ කීර්ති ඔබ මේ නිර්මාණදායකත්වයේදී ස්ටැන්ලි පීරිස් හඳුනාගත් පරම්පරාවක කෘතහස්ත ශිල්පියෙක්. අද ඔබ කෘතහස්ත කියන තැනට ඇවිල්ලා අපි හඳුන්වලා දෙනවා නම් මම හිතනවා මේ වැඩිමනත් ගෞරවය හිමි යුත්තේ ස්ටැන්ලි පීරිස්ට කියලා. වැඩිමනත් නෙවෙයි 100%ක්ම. මොකද හේතුව මම මගේ සංගීත ගමනේදී මම යම් කිසි දෙයක් ඉගෙනගෙන මේ මහනුවර ප්‍රදේශයේ මගේ ගම අපි මේ සංගීත කණ්ඩායම පිහිටවගෙන මේකේ ස්ථාවරත්වයක් නැතුව ඉන්න අවධියක මම යුද හමුදා තූර්යවාදක කණ්ඩායමට දාලා මේ තූර්යවාදක කණ්ඩායමට බැඳෙන්න පත්වීම ලිපිය ආවම මම ස්ටැන්ලි පීරිස් මහත්මයා හම්බෙන්න ගියා ශාන්ත අන්තෝනි විද්‍යාලයට. ගිහිල්ලා මේ පත්වීම ලිපිය පෙන්නලා මං කිව්වා මම දන්නේ නැහැ මගේ අනාගතේ කොයි විදිහටද මේ විසඳෙන්නේ කියලා. මං හැම ස්ටැන්ලි අයියා මට මේ ආමියකට ජොබ් එකක් ඇවිල්ලා තියෙනවා මම මේකට යන්නද නැත්නම් මේ බෑන්ඩ් එකේ ඉන්නද? ඒ දෙකේ තීරණය මම බාර දුන්නේ ස්ටැන්ලි අයියාට. එතකොට ඒ වෙලාවක කීර්ති පිස්සු එක හෙලාම කිව්වේ ඒක අපෝ දෙවරක් හිතන්නේ නැතුව එක හෙලාම කිව්වා කීර්ති ඔයා මේ බෑන්ඩ් එකේ ඉන්න ඔයාට මේකේ අනාගතයක් තියෙයි කියලා.
තියෙනවා කියලා. ඒ වචනේ තමයි අද දවසේ මම මෙතන ඉන්න හේතු වුණේ කියලා මම හැම විටම විශ්වාස කරනවා. ඒක මගේ දෙවියෙක් විසින් මට දුන්න ආශිර්වාදයක් හැටියට මම දකින්නේ. මොකද ඒ වචනේ එදා එහෙම වුණා නම් මම යුද හමුදා තූර්ව කද්දේ කණ්ණාමි වාදකෙක් හැටියට වැඩකටුත් කරાવી. නමුත් මේ රටට මේ තරම් කලාකරුවෙක් හැටියට සේවය කරන්න මට ගමනක් යන්න ඒ අඩි පාර පළවෙනි අඩිය මගේ තිබ්බේ ඒ වචනේ හරහා කියන එක තමයි මම හැම විටම විශ්වාස කරන්නේ. ශිල්පයේ විතරක් නෙමෙයි දායාදත් හම්බෙච්ච කෙනෙක් තමයි. තව ගොඩක් කතාවක් තියෙනවා මං හිමි කියන්නේ. අපි වත්තනින් ternary එකතු කරගමු. කොතනින්ද අපි පටන් ගන්නෙ? සුභාවිත ගීතය විශ්වීයකරණය කිරීම උදෙසා විශාරද නන්දාමාලනීට ඔහු මොනතරම් නිර්මාණ කරලා තිබේද? නෙලා ගන්න බැරි තරමට ආලේ නාමෙන් කොතනද ඔබ පී දෙන ගොයමේ රිදී පහන් මේ වගේම ගහකොළ දෙක මිදී කාලේ වැලි තලාව අනේ මට පාඩුවේ පෙරදා මහර කලාවෙවින්ගත් හේමන්තේදී යුගෙන් යුගේ ජේසු ස්වාමි දරුවනේ ප්‍රේමාසුපුවේ වැනි මේ හැම ගීතයක්ම අතිශය ජනප්‍රිය නිර්මාණ හැටියට අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ විශාරද නන්දාමාලනී ගායනා කළ සුනිල් ආරිරත්නයන් රචනා කළ නන්දාමාලනී ගායනා කළ මේ ගීත ලයිස්තුවේ සමස්ත ගීත ලයිස්තුව වෙනුවෙන් අපි තෝරගන්න ගීතය කුරුටු ගෑගී පොතේ ගිලන්නද පෑරවූ කතාන්දරය. මේ පද පෙළට ස්ටැන්ලි පීරිස් නිර්මාණය කළ තිබෙන ස්වර සංයෝජනය මොනතරම් බ්‍රහක් මේ ගීතය සදාතනික් කරන්න වැදගත් වේද? අපි දැන් ගීතය රස විඳිමු. The far away, in the
තාම ස්ටැන්ලි බීරිස්ගේ වැඩසටහනට අපි ගීත දෙකයි එකතු කළේ. තව ඒ වගේ ගොන්නක් තිබෙනවා මේ වැඩසටහනට එකතු කරන්න. හරි. මේ කතා බහ තවත් වැදගත් කරන්න අර පොරොන්දු වෙච්ච සහභාගීත්වය දැන් අපිට ලැබෙනවා මහින්ද බණ්ඩාර. මහින්ද අයියා මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා මේ ITN එකටම ඇවිල්ලා නිවිසැනසිල්ලේ තමන් ගැන කතා කරනකොට මට මතකයි මහින්ද අයියා ඔබ කිව්ව එක වචනයක්. මහින්ද කියලා ශිල්පියෙක් නැහැ. ස්ටැන්ලි බීරිස් එතනින් මේ කතාව අද පටන් ගන්න. ඒකනම් ඉතින් මං මගේ ජීවිත කාලෙම මං කියන දෙයක්. ඇත්තටම මේ කියන්නේ මාව මේ මේ මාලක් කරලා දන්නවා මම පොඩි කාලේ තමයි එහෙට ගියේ. ඉතින් ඒ මාව තෝරගත්ත තෝරගැනිල්ල උඩ තමයි මට හැම දෙයක්ම ඒ කියන්නේ සංගීතය ගැන හැම දෙයක්ම හැම පුහුණුවක්ම ඇතර එතනින් ලැබුණා. ඉතින් ඒ ඇත්තටම මේ හැම මං කියන්නේ හැම නිර්මාණයකට වගේ 90ක් 99ක් විතර මං සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ ඉතින් ඇත්තටම ලීඩ් මං ලීඩ් ගිටාර් නිවාදනය කරන්න ඉතින් ඒ ඒ තත්ත්වෙට මාව බය නැති කරලා මාව මේ දෙවන්තින් එක්කව කරලා ඒ කියන්නේ මං අපි කොළඹට එනකොට හුඟක් අපිට වැඩි හුඟක් මේ මේ ක්ෂේත්‍රයේ හිටියේ හුඟක් මේ මේ ඒ කියන්නේ අපිට වැඩි ප්‍රවීණ අය. ඉතින් ඒගොල්ලොත් එක්ක එකටම වැඩකරන ඇත්තටම සැලැස්ම තමයි අපිට සැලැස්සුවේ. ඉතින් ඒක තමයි මං අදටත් ඒක ඒක මං කවදාවත් මම මැරරකල් මේක අමතක කරන්නේ නැහැ. මම හැමදාම මම මතක් කරන එක මම ඇත්තටම ස්ටුඩියෝ එක ගිහිල්ලා වාඩි වුණාම ඒ කියන්නේ මම වාදනය කිරීම විතරක් නෙවෙයි මේ කියන්නේ මාත් එක්ක වැඩ කරන අනික් සහෝදර වාදින ශිල්පීන් හසුරව ගන්න කොහොමද කියන එක පවා අපිට සැන්ලේ අපිට ඒක කියලා දීලා තිබ්බා. ඒ කියන්නේ එයා කරන හැටි අපි බලන් ඉඳලා තියෙනවා. ඉතින් මේ ඉතින් ඒක සහ මේ මේ ඕනම වැඩක් බය නැතුව වැඩක් කරන්න පුළුවන් තත්ත්වයක් අපිට මේ එයා තමයි අපිට නිර්මාණය කරලා දුන්නේ. අපි හරි ආදරය කළා පුංචි තිරයෙන් දැක්ක ෆෝචුන් සංගීත කණ්ඩායමේ වාද්‍ය රිද්මයන් පිළිබඳව. මහින්දයිලා ප්ලේ කරන විදිය, කීර්තිලා ප්ලේ කරන විදිය, ස්ටැන්ලි පීරිස් මේ සැක්සෝෆෝනේ වාදනය කරන ආකාරය අපි කටවල් අරගෙන බලාගෙන සිටියේ. ඒ අතීතයේ අද මේ වගේ මෙහෙවීමක් ඇතුළේ අපිට ඒ රූපරාම උදාහරණ කොට දක්වන්න පුළුවන්කමක් තිබෙනවනම් මම හිතනවා ඒත් විශේෂත්වයක් කියලා අපි හැමෝම ඉන් සැනහෙනවා. මේ නරඹමු මේ ස්ටැන්ලි පීරිස්. අවුරුදු 35ක් 35ක් විතරයි. අපේ මූණත් එක්ක ඒ මූණ දැක්කම තේරුණා. දැන් කවුරු හරි මේ ස්ටැන්ලි බීරිස් ඇතුළු ෆෝචුන්ස් කණ්ඩායම හඳුනන කෙනෙක්. අද පරම්පරාව උදවිය සංගීත පිළිබඳ උනන්දුයි. ඔබ අපිට ඉක්මනට ගිහිල්ලා මේ වස්වා ගන්න. මම හිතන්නේ YouTube බාරේ මේ නරඹලා මේ හොයාගන්න. නමුත් රූපවාහිනී මාධ්‍යයක ඔය කියන නව මාධ්‍ය නොතිබිච්ච යුගයක රූපවාහිනී මාධ්‍යයක් විදිහට මේ සියලු ශිල්පීන් ගෙනල්ලා
මේ කලාකෙත එකතු කරපු තැන තමයි අස්වද්දපු මේ ඇත්තරම ලොකු අටුවක් වගේ තැනක් තමයි ITN එක කියන්නේ පීඑල්ඒ සෝම්පාල මහත්මයාගේ මූලිකත්වයෙන් නේතු මේ දේවල් එකතු වුණා එකතු වෙච්ච නිසා තමයි අද ඔබට බලන්න පුළුවන් වෙලා තිබුණේ කීර්ති අර ඇඳුම් මොස්තර එහෙම ඔබේ කියලා කිව්වා නෑ ඉතින් අපේ බෑන්ඩ් එකේ තනිකර ඇඳුම් පිළිබඳ සම්පූර්ණ වකීම කීර්ති තමයි ගන්න හරි ඊළඟ ගීතය අහන්න ඉස්සෙල්ලා මට දෙන්න මේ උද්ෘතයක් උපුටා ගන්න මේකට ඔබ සාක්ෂි සපයන්න දිනක් කුඩා සිසුවෙක් සහ ඔහුගේ පියා ස්ටැන්ලි පීරිස් සමුවට පැමිණියේය මහත්මයෝ මේ මගේ පුතා මෙයා හොඳට සින්දු කියනවා මෙයාව බාර ගන්නයි කියමින් පියා එම කුඩා දරුවා ස්ටැන්ලි පීරිස් ගුරුතුමාට බාර දුන්නේය ස්ටැන්ලි පීරිස් ගුරුතුමා ඒ වෙලේම ඔහු වේදිකාවට ගෙන ගොස් සින්දුවක් කියන්නයි ඔහුට කීය ඇස්වහක් අටවහක් නැත මේ පොඩි හුරුබුහුටු කොළුපැටියා එච්.ආර්. ජෝතිපාල ගායකයාගේ උමයන්ගණියේ ගීතය අපූර්වවට ගැයුවේය එදා පටන් ඔහු ස්ටැන්ලි ගුරුතුමා පසුපසමය මහින්ද බණ්ඩාරත් එක්ක නුවර ගිය අනික් යාළුවා ගැන මම මේ විස්තරහන්නේ මගේ තන රූකාන්ත ගැන කියන්නේ පැහැදිලිම රූකාන්ත ගුණතිලක ඔව් ඇත්තම මේ අපි දෙන්න එක ගමේ කෑගල්ලේ කියන්නේ මම මේ පැත්තේ කුණේ අය ඒ පැත්තේ කුණේ දෙන්නම මේ මේ එක ගොඩට වැටීම හම් වෙන්නේ ඇත්තටම මේ මොකද රූකාන්ත ඉගෙන ගත්තේ මේ ශාන්ත අන්තෝනි විද්‍යාලේ ඉතින් මට එතෙන්දි තමයි මේ මොකද ඒ දවස්වල අර මාලක්කන් මතකයි අර බැලේ එකක් අපි කෙරුවා ඒ ඉතින් ඒකේ මං ගියා ප්‍රැක්ටිස් කරන්න ඒ කියන්නේ රිහර්සල්ස් වලට යනකොට තමයි මේ සැල්ලේ මට කිව්වේ මේ ඔයාගේ ගමේ මේ කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් මේ හම්බ වෙලා බලන්න කියලා. ඉතින් එතනම ඒතර සුදු පාට කෝට් කාලස මුකුත් නැද ඉස්කෝලේ. ඊට පස්සේ ඇවිල්ලා එදා තමයි ඇත්තටම අපි දෙන්න කෑගල්ල හිටියට ඉස්සෙල්ලා මුණ ගැහුනේ සුරේ එදා. ඉතින් මේ එදා ඒ ස්ටේජ් එකේ සින්දුවකුත් කියලා ඉතින් මම හිතන්නේ අර මේ පොතේ ගුරාගේ මේ මේක එයා තමයි අර කියුවේ මේ රෝකාන්ත හරි ලස්සන්ට කියුවා කොණ්ඩේ කොණ්ඩේ හරි ලස්සන්ට රසවත් කතා බොහෝයි කොහොම නමුත් අද මේ වේදිකාවේ ස්ටැන්ලි පීරිස් නිසා අපේ සංගීත ශිෂ්‍යට දායක වුණු දක්ෂතම ගිටාර් වාදකයා දක්ෂතම බේස් ගිටාර් වාදකයා මේ ස්ථානයේ සිටිනවා ඒ දින අපි මම හිතනවා මේ වැඩසටහන ලොකු ආලෝකයක් අරගෙන එනවා කියලා අබේවර්ධන බාලසූරිය පඳුරු නානක්කාර වසම් ලියූ මේ ගීතය අපේගේ හඬින් ඇහෙනකොට අපි ගීතයට හරි ආස කළා. හැබැයි ඒ ආසකම අපේ හිතේ තැවරුවේ ස්ටැන්ලි පීරිස් කියන නිර්මාණවේදියාගේ සංගීතයේ තිබෙන රහ නිසා අපි ඒ රසට අතිශය ආදරය කළා. දැන් අපි මේ ගීතය රස විඳිමු. ඉන්දික සූදානම් කෑන්න. Thank you.
කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් අද මේ වගේ ගීත අපිට අහන්න ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා. ඇත්ත අපිත් ඔබෙන් පෙරලා ප්‍රශ්න කරනවා. ඇයි එහෙම නිර්මාණ බිහි නොවන්නේ? නිර්මාණ බිහි වෙන්නේ ඔබ අතින්. ස්ටැන්ලි පීරිස් නිර්මාණය කරන ලද ගී අතර නීලා වික්‍රමසිංහ වෙනුවෙන් නිර්මාණය කළ බලාහිඳි මිදුර ඈතක, පොල් කිචිනයිදේ, රිදී කඩුක්කන්, විඩා වී හඬා වී වැනි ගීත අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. විශේෂයෙන්ම නීලා වික්‍රමසිංහ පිළිබඳ සටහන් කිරීමේදී ස්ටැන්ලි පීරිස් මිය යන්නට මාසයකට එකමාරකට කලින් ස්ටැන්ලි පීරිස් වෙනුවෙන් උපහාර වැඩසටහනක් සංවිධානය කරන්නට හැකියාව ලැබුණු එකම කලාශිල්පිනිය වුණේ ඇය. එනිසා ඒ ගෞරවය ඇයට නිතරම පිරිනැමෙනවා. මේ පුංචි සමරු කලාපේ පවා බිහි වුණේ ඒ ප්‍රසංගයට සහ ඒ උපහාර උළෙලට පින් සිද්ධ වෙන්න. ඒ වගේම එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් රන්වන් සිනාපෑ, ඒ වගේම රාජසේන විරත්නයන්ගේ සිලිසිලි සීතල ඇල්ලේ කෙලෙල්ලී රන් කිරිල්ලි ඩෙස්මන් මල් ඩෙස්මන් සිල්ලා වෙනුවෙන්, ඒ වගේම නිල්වන් මුහුදු තීරේ රිදී සෙම්බු මනමාලිය වී අමරදේවයන් වෙනුවෙන් තරු අරුන්දති වැනි ගීත ස්ටැන්ලි පීරිස් අතින් නිර්මාණය වුණා. මම මේ නිර්මාණ සමුච්චය කිහිපයක් විතරයි මතක් කරේ. ඒ කිහිපය මතක් කරන්න හේතු තිබෙනවා. දැන් ඔබතුමිය අපේ ස්ටැන්ලි පීරිස් ආදරණීය බිරිඳ සඳහන් කර පරිදි ස්ටැන්ලි අය මුලින්ම මේ මවුත් ඕගනේ තමයි වාදනය කළේ. හැබැයි මං සුරේෂ් ආදරණීය පුත්‍රගෙන් අහනවා, තාත්තා කොහොමද මේ සැක්සෆෝනේට හුරුුනේ? කොහෙන්ද මේක ලැබුණේ උට? ඇත්තටම කියනවා නම් තාත්ති කියලා තියෙන විදිහට අල්ලපු ගෙදර හිටපු අංකල් තමයි තාත්තිට සැක්සෆෝන් එක දීලා තියෙන්නේ. මං හිතන විදිහට මේ තාත්තිට තිබ්බ අම්මි කියපු විදිහට තිබ්බ සංගීතයට තිබ්බ රුචිකත්වයේ හින්දා තාත්ති ඒ වෙලාවේ හිතන්න නැතුව ඇති මේ සැක්සෆෝන් එක මෙච්චර කියලා. ඒ වුණාට අති අතලොස්සක් හිටපු ලංකාවේ අතලොස්සක් හිටපු වින්දා මේ සැක්සෆෝන් වාදකයෝ මම ඉතින් තාත්ති හිතන්නේ නැති මේකෙන් මොකක් හරි වැඩක් ගන්න පුළුවන් කියලා. ඉතින් තාත්ති ඒක අරගෙන පළවෙනිට එංගලන්තෙට ඇරලා ඒක නැවත නිර්මාණය කරලා කෙනල්ලා තමයි එයා පාවිච්චි කරන්න පටන් ගත්තේ. ඒ අතරතුරේ රබර් බෑන්ඩ් පාවිච්චි කරලා ඒවට හයි කරලා ඒක යොදවලා තමයි පාවිච්චි කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට පුරුදු පුහුණු මේක තමන්ම පුරුදු වුණා. තාත්ති අපිට කියලා තියෙන්නේ ඒක තමන්ම ගහලා තමන්ම පුරුදු වුණා කියලා. ඒ කාලේ අපි වුණත් බැලුවාම සැක්සෆෝන් වාදකයෝ හිටියේ පිටරට ජාතිකයෝ, මෙහි අපි දැකලා හිටියේ නෑ. ඉතින් මං හිතන්නේ තාත්ති කිව්වේ තාත්තිම ගහලා තාත්තිම ඒක පුරුදු වෙලා තමයි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. මේ හැම නිර්මාණයක් පිටුපසම ස්ටැන්ලි පීරිස් කියන කලාකරුවාගේ කැපවීම වඩාත්
දරුණුව අපිට දැනෙනවා. ඒ කැපකිරීම නිසා තමයි හොඳ නිර්මාණ බිහි වෙන්නේ. කීර්ති, ස්ටැන්ලි පීරිස් කියන කලාකරුවා ජීවගුණයෙන් පිරි කලාකරුවෙක් කිව්වොත් එහෙම ඔබ කොහොමද ඒකට සාක්ෂි සපයන්නේ? ඔහු නිර්මාණය කරපු හැම ගීතයක්ම පිරිලා තියෙනවා කියලා මම රසිකයෙක් විදිහට දකිනවා. ඔව්. සුරේ, මෙහෙමයි. දැන් අපි නිර්මාණ කරනවා, මේ හැමෝම නිර්මාණ කරනවා. ඒ කියන්නේ එක්කෝ නිර්මාණයට දායක වෙන්නේ ගීත රචකෙනින්, තනුව නිර්මාණයෙන්, ඊට වාදනය සැපීමෙන්, තනුවක් ස්වර රටාවක් නිර්මාණය කිරීමෙන්. මේ හැම එකක්ම නිර්මාණය කරලා ගායකයෙක් හෝ ගායිකාවක් ලැබුවා ගීතේ ගායනා කරවන්න දක්ෂතාවයේ තියෙන්නේ එහි පණ දෙන්න හැකියාව තියෙන්නේ සංගීතකරුවාට. ඉතින් මේක උපරිම ලෙස පිහිටලා තිබුණ කෙනෙක් තමයි සැන්ලි පීරිස් කියලා කියන්නේ. මොකද එතුමාත් එක්ක අපි වැඩ කරනකොට අපි දැකලා තියෙනවා එතුමාගේ ඒ ජීව ගුණය ඔබ කියපු. මොකද එතුමා මේ තනුවක් නිර්මාණය කරනකොට එහි තුල තිබුණු රසාලිප්ත බව, ඒක කියන්න බැරි තරම්. ඔබ මේ කොටස පටන් ගන්නකොට කිව්වේ මෙවැනි නිර්මාණ ඇයි දැන් බිහි වෙන්නේ නැත්තේ කියලා. ඉතින් එතුමාගේ ඇඟේම තිබුණේ මේ රසය කියලා කියන. අපි මේ රහ කියලා කියන දේ ඒ හැම තනුවකම එතුමා කතා කරන විදිය හරිම සෞම්‍ය, බොහොම කනට මිහිරි ලෙස කතා කරන පුද්ගලයා. කතාව පවා එතුමාගේ හරි මිහිරි. එතුමාගේ මේ හැම පාට හරි මිහිරි. බලන් ඉන්න ආසයි. ඒ පිනට පහළ වෙච්ච කෙනෙක් හැටියට තමයි මම මේ ස්ටැන්ලි පීරිස් මහත්මයා දකින්නේ. අපිට කතා කරන්න බැරුණා එතුමාගේ තව දක්ෂකම් තියෙනවා. මේ ওই චිත්‍ර ශිල්පියට අමතරව සංගීතයට එතුමා දක්ෂ වයලින් වාදකෙක්. එතුමා මේ සැක්සෆෝනෙටත් කලින්, ඊට පස්සේ එතුමාට පියානෝ වාදනය කිරීම අති දක්ෂ හැකියාවක් තියෙනවා. ගිටාරේ වාදනය කිරීම හැකියාවක් තියෙනවා. ඒ වගේ වාදන භාණ්ඩ කීපයක හැඳුනුම්කම එහෙම නැත්නම් එතුමා ඒ පිළිබඳ දැනුමක් එතුමාට තිබුණා. ඒක නිසාම තමයි එතුමාගේ මේ සංගීත නිර්මාණවල ඒ රසය තවත් වැඩි වුණේ. එතුමා දන්නවා මහින්දකින් ගන්න ඕනේ මොකද්ද. ඒ මොකද ගිටාරේ පිළිබඳ එතුමාට අවබෝධයක් තියෙනවා. පියානෝ වාදකෙක් එහෙම නැත්නම් කීබෝඩ් වාදකෙක්ගෙන් ගන්න ඕනේ රස පිළිබඳව එතුමාට ඒ ගුණාත්මක සංගීත භාණ්ඩයක තිබිය යුතු දේවල් පිළිබඳ අවබෝධය තියෙනවා. ඒ වගේම ඩොල්කි වාදනය කර මෙතුමේ කිව්වා. ඉතින් ඒ වගේ ඒ දැනුම තමයි අවසාන ප්‍රතිඵලය ලෙස අපිට මේ සීලම නිර්මාණවල එතුමාගේ ජීවගුණේ පිහිටුනේ කියන එක තමයි මගේ අදහස. මම හිතන්නේ ස්ටැන්ලි පීරිස් කියන්නේ හොඳ කලා නිර්මාණයක් නිර්මාණය කළා සෞර්ධයට විඳින්න සලස්වනවා වගේම තමන් විසින්ම හොඳට විඳ කෙනෙක්. ඒ නිසා තමයි මේ ඇතැම් පද සංකල්පන හොඳින්ම අවබෝධ කරගෙන ඒවට අවශ්‍ය කරන නියම තනුව යෙදුවේ. ප්‍රේමකීර්තිගේ වචන ටික නිරංජලා සරෝජිනියගේ හඬින් නැහෙනකොට ඔබ දැක ගැනීමේ අරමුණ දිවාරයේ කියලා ඇත්තටම මේ සංගීතය අහගෙන ඉන්නකොට අපිට හිතෙනවා දුවගෙන ගිහිල්ලා හම්බෙන්න. අනුරාධා සූදානම් මේ මතක සටහන් එකතු කරන්න. අනුරාධා නන්දසිරි.
with you.